මෝහක්ඛයෝ නිබ්බානං සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා පින්වත්නි අද මේ දේශනාවට මාතෘකාව විදිහට ලැබිලා තිබෙන්නේ මේ පංච උපාදානස්කන්ධය මේ උදය වැය පිළිබඳව දේශනාවක් කරන්න කියලා. එතකොට මේ පංච උපාදානස්කන්ධය සම්බන්ධ ගැඹුරු අදහසකට අපිට යන්න බෑ ඊට කලින්ම මූලික සම්මා දිට්ඨිය හදන්න නැතුව. ඒක මේ එකපාරම කරන්න පුළුවන් එකක් නෙමෙයි. එතකොට ඒ නිසා එහෙම එකපාරම කරන්න පුළුවන් මට්ටම හරියට බොහොම තියුණු ප්‍රඥා ගෝචර තත්ත්වයක්. එහෙම තියුණු ප්‍රඥාවක් අද ඉන්න අයට නැහැ. දැන් බලන්නකෝ අපිට උනත් ධර්මයේ යන්නේ ඔළුවට ගොඩාක් කියන්න ඕන. කියපු ගමන්ම අවබෝධය කරා යන අයත් ඉන්නවා. නමුත් අද ඉන්නේ බොහොම ගොඩාක් කිව්වහම අවබෝධය කරා යන්න පුළුවන් හැඩය නිර්මාණය වෙන අය. ගොඩක් වෙලා ඒගොල්ලන්ට කතා කරන්න ඕන. එහෙම එක කතාවකින් දෙකකින් ඒගොල්ලන්ට අවබෝධය ස්පර්ශ කරන්න බෑ. අවබෝධය දැන් ඔයගොල්ලෝ උනත් බලන්නකෝ මුලින්ම සමහරට අපේ දේශනා අද කවුරු හරි කෙනෙක් ඇහුවොත් එයා අනිවාර්යෙන් ටීවී එක වහලා දානවා. අද පළවෙනි වතාවට නම් මේ දේශනා අහන එයා අපිටත් බැනලා ටීවී එකටත් බැනලා මේ මොනවා කියනවද දන්නේ නැහැ කියලා මේ නාලිකාවලටත් බැනලා මේ ටීවී එක වහලා දාන්න පුළුවන්. ඇයි පළවෙනිම මේ කතාව ඇහුවොත් මොකක්වත් තේරෙන්නේ නෑ. දැන් ඔයගොල්ලන්ට උනත් මේ දේශනාව ටිකක් තේරෙන්නේ දේශනා හුරුවක් තියෙන නිසා. දේශනා හුරුවක් නැත්තම් මේ කතාව තේරෙන්නේ නැහැ. මොකද මේ ස්වභාවයෙන්ම ගැඹුරුයිනි. දේශනාව ඇහෙනකොටමත් අවබෝධය කරා යන අය ඉන්නවා. දේශනාව ඇහෙනකොටම අවබෝධය කරා යන අය ඉන්නවා. ඒකට බොහොම තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕන. හොඳ ධර්ම විනය සංඛ්‍යාත බවක් තියෙන්න ඕන. දැන් සමහර ආජානීය අස්සෝ ඉන්නවලු එයාලට ගහන්න ඕනේ නැහැ කියනවා. කෙවිත පෙන්වන්න විතරයි ඕන කියනවා. කෙවිතෙන් දිශාව විතරයි පෙන්වන්න ඕන කියනවා. ඒතර ඒගොල්ලෝ හරි ලස්සනට හික්මෙනවා කියන ඒ දිශාව පැත්තට. හැබැයි තවත් සමහර අය ඉන්නවා කියනවා එයාට මේ කෙවිතෙන් පොඩි තට්ටුවක් දාන්න ඕන කියනවා. පොඩක් පහර ගහන්න ඕන කියනවා. එතකොට තමයි යන්නේ කියනවා. තවත් සමහර අය ඉන්නවලු ඒගොල්ලන්ට තිකා කර ලොම් වලට නෙමෙයි හැමතෙම වදින්න ගහන්න ඕනලු. හැමතෙම වදින්න ගැහුවාමලු ඒගොල්ලෝ යන්නේ. එතකොට සමහර ආශ්‍රයෝ ඉන්නවා කියනවා එයාගේ මේ ඇටකටු වලටම දැනෙන හයියම ගහන්න ඕන කියනවා. එතකොට තමයි යන්නේ කියනවා. ඔන්න ඔය වගේ මේ කාලේ ඉන්නේ ඇටකටු වලට ගැහුවත් යන්නේ නැති මට්ටමේ මිනිස්සු ඉන්නේ. ඒ කියන්නේ මේ ආශ්‍රයෝ ගැන නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ ඒක කියන්නේ ගොඩාක් අවබෝධයට අදාළ ධර්මයේ බාහිරින් මතු වුණත් අවබෝධය කරා යෑමේ දුර්වලතා ගොඩාක් තියෙන අය තමයි මේ කාලේ ඉන්නේ. මේ කාලේ නිකන් කෙවිත පෙන්වුවම අවබෝධය කරා යන අය නෑ. ඒකට තියුණු ප්‍රඥාවක් තියෙන්න ඕනේ. කියන්නේ දිශාව පෙන්නපු ගමන් හික්මෙනවා. නේද අපිට බෑනේ. දැන් දේශනාව තුලින් ඕගොල්ලෝ ඒකට හොඳට සාදු කියලා දේශනාවටත් පැහැදිලා ඕගොල්ලෝ යනවා. කාලයක් දේශනා අහලා තියෙන කෙනෙක් දේශනාව කෙරෙහි අතිශය ප්‍රසාදජනක හැඟීමකින් ඉන්නේ. නමුත් ඔය ඇත්ත එහෙම ගියාට හොඳට බලන්න ඕගොල්ලන්ගේ ජීවිතයේ දිහා ඔය ඇත්තෝ ඒ විදියට ගියාට ඕගොල්ලන්ගේ ජීවිතය ඇතුලේ හොඳට විමසන්න බලන්න එළියට ගියාම ඒ ධර්මය ජීවත් ජීවිතේ පුරා විහිදිලා නැහැ. ඇස සහ ඇසෙන් අත්දකින්න ලෝකයේ අනාත්මයි කියලා ගියාට ඕගොල්ලෝ එළියේදී ආත්ම වශයෙන්ම යල්ලන්නේ. තොන්න චින්තනය තමයි අනිත් පැත්තට හරවන්නේ අපි. ආත්මයි කියලා කිව්වත් හිත පිළිගන්නේ නැති මට්ටමට ඇතුළ වෙනස් කරගන්නවා. කවුරු හරි කෙනෙක් කෙලියෙන්දල කිව්වත් නෑ
ඕවා ඔය හාමුදුරුවෝ කිව්වට මේ බලන්ඩ ආත්මීය වශයෙන් ගන්න පුළුවන් ලෝකයක් නැද්ද කියලා ඔයා පොඩ්ඩක් විමසලා බලන්න කියලා එළියේ කෙනෙක් කිව්වත් කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කිව්වත් එයා පිළිගන්නේ නැති ඒ කියපු එක පිළිගන්නේ නැති මට්ටමටම අනාත්මය තහවුරු කරගන්න එක තමයි අවබෝධය කියලා කියන්නේ. අනාත්මය තහවුරු. එතකොට අනාත්මය තහවුරු වෙන්න නම් ශුන්‍යතාවය කියලා එකක් දැర్శණය වෙන්න ඕන. ආත්මීය වශයෙන් ගන්න මොකක්වත් නැහැ හිස් කියන එක තමා තුළ දැర్శණය වෙන්න ඕන. ඒ දර්ශනමය කෞශල්‍යයත් එක්ක තමයි ඒ తත්වය එන්නේ. ඒ දර්ශනමය කෞශල්‍යයත් එක්ක තමයි මේ తත්වය එන්නේ. ඉතින් ඒක බොහොම දක්ෂ වෙන්න පින්වත්නි. ධර්මාර්ගය තුළ දක්ෂ කෙනෙකුට තමයි මේ වැඩේ කරගන්න පුළුවන් වෙන්නේ. අපිට මේ අරමුණේදීම අහු වෙන කමක් අපිට තියෙන්නේ පින්නත් නේ. අරමුණ මත්තම ගිලා බහිනු. අරමුණ විසු විමසලවත් අල්ලගන්නේ නැහැ. අරමුණේම අපිට මුලා වෙන කමක් තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක අපිට පරිස්සමින් තමයි හදන්න වෙන්නේ. ඉතින් මේ දවස්වල අපි කතා කරන්නේ සම්මා දිට්ඨියට බර දේශනා. තම් දේශනා හතරක් විතර කරලා තියෙනවා. සම්මා දිට්ඨිය මේ මාතෘකාවත් අපි සම්මා දිට්ඨිය පැත්තෙන්ම කතා කරන්න උත්සාහ කරනවා. එතකොට දැන් සම්මා දිට්ඨිය පැත්තට වෙනස් කතාවක් කරන්නයි මම උත්සාහ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ හරි ලස්සන දෙයක් වදාලා දැන් මේ පිනතුන් අපි දේශනා කාලයක් අහලා තියෙන බව තේරෙනවා මාතෘකාව දිහා බැලුවා. පංච උපාදානස්කන්ධේ උදය වැය දකින ආකාරය පැහැදිලි කරන්න කියලා කියන්නේ. එතකොට පංච උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයටද? පංචස්කන්ධයට නෙමෙයි. මොකද පංචස්කන්ධ කියන්නේ? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. හැම දෘෂ්ටි මාත්‍රයක්ම ශ්‍රවණ මාත්‍රයක් තුළම පංචස්කන්ධයක් තමයි හටගන්නේ. නැත්නම් දකින මට්ටමේ ඉන්නේ නැහැ. පේනවා කියන්නේම පංචස්කන්ධයක් හටගත්තා කියන එක. දැන් මේ අපිට පේනවා කියන්නේම පංචස් තියෙන නිසාම පේනවා නෙමෙයි. තියෙන නිසා පේනවා නෙමෙයි. බුලත් වට්ටිය පේන්න එපායි. අන්න කියනකොට තමයි පේන්නේ. ආලෝකය තියෙන නිසා පේන්නේ නැහැ. එහෙනම් පේන්නේ මොකක්ද? බලන නිසායි පේන්නේ. බලන නිසා තමයි පේන්නේ. තියෙන නිසා පේනවා කියන එකක් නැහැ. එනම් මේ ඔක්කොම පේන්නේ මේ මේ මිනිස්සුන්ට දාලා තියෙනවා සුදුරෙද්දක් කියලා කියනකොට ඉතින් ඇස් මට්ටමේ තියෙනවා. නමුත් ඊට පස්ස තමයි පේන්නේ. චක්කු විඤ්ඤාණය එතකොට තමයි පහළ වෙන්නේ. එනම් මේ පංච උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයට නිමි. පංචස්කන්ධය කියන්නේ පංච උපාදානස්කන්ධයටත් නිමි. පංච උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයෙන් වෙන් වෙච්ච එකකුත් නිමි. ඒකත් නිමි වෙන එකකුත් නිමි. එනම් පංච උපාදානස්කන්ධය කියන්නේ පංචස්කන්ධයට නෙමෙයි. පංචස්කන්ධයෙන් වෙන් වෙච්ච එකකුත් නෙමෙයි. එනම් මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? පංචස්කන්ධය කෙරෙහි බැඳුණු කමට තමයි පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ. පංචස්කන්ධයයි පංච උපාදානස්කන්ධයයි දෙකක්. එකක් නෙමෙයි. හැබැයි වෙන් වෙනාම කියලා කතා කරන්නත් බෑ. එනම් මේක තෝරගන්න ඕන කොහොමද? පංචස්කන්ධය කෙරෙහි බැඳුණු විඥානයක් පවත්වන එක තමයි උපාදානයි කියලා කියන්නේ. පංචස්කන්ධය කෙරෙහි බැඳුණු කමක් හටගන්නවා. ඒකනේ. එහෙනම් පින්වත්නි කිසියම් ප්‍රශ්නයක් නැහැ අරමුණු මුණ ගැහෙන එක. ඒකනේ රහතන් වහන්සේටත් අරමුණු හමු වෙන්නේ නැද්ද? හමු වෙනවා. රහතන් වහන්සේට නැත්තේ මොකද්ද? උපාදානස්කන්ධය වැඩ කරන්නේ නැහැ. රහතන් වහන්සේටත් ආරම්මණයේ මුණ ගැහෙනවා. හැබැයි අර උපාදානයේ නොවුනාම එතනම අතහැරලා යනවා. දැන් මේ සුදුරෙද්ද දැක්කාම දකින මට්ටමේදී පංචස්කන්ධය හට ගන්නවා. උපාදානයේ නොවිච්ච නිසා මේක ගෙදර අරන් යන්න හිතෙන්නේ නැහැ. හොදන්න ඕන, ගෙදර ගිහින් තියාගන්න ඕන, අපේ මේසෙට දාන්න ඕන, ඒව මොකක්වත් තින්නේ නැහැ. එතකොට දැන් අපිට මේ සුදුරෙද්ද ගැනීම නැති වුණාට හඩේ තියෙන රෙදි ගැන අපිට එහෙම අදහස් තියෙනවා. ගෙදර ගින් තියාගන්න ඕන කියලා අදහසක් එනවා. එහෙනම් මේ පංචස්කන්ධය කියන්නේ පේන මට්ටම, උපාදානස්කන්ධය කියන්නේ පේන මට්ටම ඇසුරු කරගෙන කර්ම රැස්වීම පිණිස මානසික ප්‍රවාහය ගොඩනැගෙන එක. නැවත නැවත කර්ම රැස්වීම පිණිස මානසික ප්‍රවාහයක් ගොඩනැගෙනවා. ඒකට තමයි උපාදානය කියන්නේ.
පංචස්කන්දේ කියන්නේ මොකද්ද? පංචස්කන්දේ කියන්නේ ඕගොල්ලෝ තුල හටගත් පැරණි කර්මයකින් ගොඩ නැගිච්ච තත්වය. පංචස්කන්දේ කියන්නේ මොකද්ද? පැරණි කර්මයකින් ගොඩ නැගිච්ච තත්වය. උපාදානේ කියන්නේ වර්තමානයේ තුල ගොඩ නැගෙන කෙලෙස් ටික. උපාදානේ කියන්නේ මොකද්ද? කෙලෙස් ටික. උපාදානේ වුණාම දැන් මේ රෙද්ද පේන මට්ටම කියන්නේ පේන මට්ටමට ඇහැ සකස් වෙලා කියන එක ඒක පරණ කර්මයෙන් වෙච්ච එක. ඒක පරණ කර්මයෙන් වෙච්ච එක. මොකද ඇහැ කියන එක උපදින්නේ මේ විදියට කර්මයෙන් වෙච්ච එක. ඉතින් ගැඹුරුයි ඉතින්. අපි කියපු දේශනා රටාවටම විමසපු කෙනෙකුට තේරෙනවා. එතන මේ රෙද්ද කෙරේ බැඳුනොත් එහෙම ඒ බැඳුණු විඥානයක් පවත්වන එක තමයි උපාදානයි. අන්න පංච උපාදානයි. උපාදානේ වුණාම මොකද වෙන්නේ? මේ රෙද්ද ගෙදර ගෙනියන්න හිතෙනවා, හොදලා ගෙදර මේසෙට දාගන්න හිතෙනවා, පරිස්සම් කරන්න හිතෙනවා, අකර්ම රැස් වෙන්න ගන්නවා. සිතින් සැලසුම් වීම, වචනෙන් භාවිතය, කයෙන් ක්‍රියාත්මක වීම කියලා අලුතෙන් කර්ම රැස්වීමක් එනවා. ඔන්න ඔය ටිකට තමයි ජීවිතය කියලා කියන්නේ. ඔයිට වඩා මොනවා හරි තියෙනවා නම් කියන්නකෝ ජීවිතේ. දැන් ඔය ටික ගැන දන්නේ නැතුව මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු වෙන මොකද්දෝ එකක් හොයාගෙන යනවා. කන ආස්වාදේ කියලා එකක් හොයාගෙන යනවා. පින්නත් ඒ ආස්වාදයට පදනම් වෙච්ච ලෝකේකුත් පේනවා. ඇමරිකාවට ගියොත් හොඳයි, ඔස්ට්‍රේලියාවට ගියොත් හොඳයි, බෝට්ටුවකින් හරි ඒ පැත්තට ගියොත් නම් හොඳයි කියලා කිව්වට ඒ පැත්තේ මිනිස්සුන්ගෙන් අහන්නකෝ බලන්න. පින්වත්නි, මේ එළියේ මොනතරම් වෙනස්කම් කළත් අභ්‍යන්තර දුක්ඛ දෝමනස්සේ අඩු වෙන්නේ නැහැ. හොඳට බලන්න ඕගොල්ලන්ගේ ජීවිතේ. දැන් මේ ගොඩාක් වැඩිහිටියන්ගේ ජීවිතේ ඒගොල්ලන් බොහොම අමාරුවෙන් ගොඩ නැගිච්ච අය. දැන් ඉන්න දරුවෝ ගැන නෙමෙයි කියන්නේ. ඒගොල්ලෝ යම් කිසි ආකාරයක යම් සැපයක් දෙමව්පියෝ ලබා දීලා තියෙනවා. ඔය අම්මලම නිකන් කල්පනා කරලා බලන්න, දැන් මේ වෙනකොට ඕගොල්ලන්ට තියෙන දේවල් හිතන්නකෝ. සමහරට උත්සාහයෙන් ගොඩනගගත ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා, ඉඩකඩම් තියෙනවා, මිල මුදල් තියෙනවා, ගොඩක් ඒවා තියෙනවා. කලින්ට වඩා තියෙනවනේ දැන්. කලින් සමහර විට වේලක් නැර වේලක් කාලා නැගිටලා තියෙනවා. ඒ කාලේ හිතේ දුක අඩුයි, මේ කාලේ දුක වැඩි. මේ ඒ කාලේ දුක වැඩි. දැන් මේ ගෙවල් දොරවල් ඉඩකඩම් දේපල යාන වාහන මිල මුදල් තියෙන නිසා දුක අඩුයි කියලා එකක් නැහැ. හොඳට හිත දිහා බලන්න. ඒ කාලේ වේලක් කර වේලක් කන කාලෙත් දුක හිතේ තිබ්බා. දැන් තුන් වේලට මොහොතට කනකොටත් දුක ඒ වගේම හිතේ තියෙනවා. එහෙනම් මතක තියාගන්න, මේ එකක්වත් දුක අඩු වෙන රටාවට අදාළ ඒවා නෙවෙයි. මේක හොඳට ඕගොල්ලොම බලන්නකො. අපි කියන්න ඕනේ ඕගොල්ලෝ අවුරුදු 40 30 හිත දෙස බලන්න. එදා වැඩ කරපු විදිය බලන්න. අමාරුවෙන් මේ වැස්සේ තෙමීගෙන සමහර බොහොම අමාරුවෙන් බස් එකට යන්න රුපියල් 20 හොයාගන්න බෑ. බොහොම අමාරුවෙන් ජීවිතේ ගෙවපු කාලය තියෙනවා මේ වැඩිහිටියන්ගේ. එන්නද මේ බණ ඇහෙන සාමාන්‍ය අවුරුදු 18 20 25 ඒ අයට ඒක නැති වෙන්න පුළුවන්. ලෝකේ විවිධ තැන්වල ඉඳලා මේ බණ අහනවනේ. එතකොට ඒ දැන් හිතන්නකෝ, ඒ කාලේ සමහරට මෙහි අමාරුවෙන් විඳවලා සල්ලි ටිකක් හොයාගෙන බැංක් සමහරට ඉඩ කඩම් විකුණලා තමයි ඔය සමහර රටවල් වල යන්නේ. ආ, කැනඩාවට, ඕස්ට්‍රේලියාවට, ඇමරිකාවට, එංගලන්තයට යන්න මිනිස්සු හරියට අමාරුවෙන් මහන්සි වෙනවා. ඒකෙදි මේ තියෙන ඔක්කොම උනත් විකුණලා දාන්න මිනිස්සුන්ට පොඩි සැලැස්මක් තියෙනවා ඒක ස්ථාවරයින. එහෙම ගිහපු අයත් මේ වහගෙන ඉන්නවා. නෑ, ඒ කාලේ අර ඉඩකඩම් විකුණලා යන කාලේ දුක වැඩියෙන් තිබ්බා. දැන් නම් මේ ඔස්ට්‍රේලියාව එංගලන්තයට ආවම දුක අඩු වුණා, එංගලන්තේ දුක නෑනේ කියලා එහෙම එකක් නෑ. ඉස්සරහටත් ඔහොමයි. හේතුව භෞතික සීමාව ඇතුලේ දුක වෙනස් කරන්න බෑ. භෞතික පංචස්කන්ධේ උපාදානයේ වෙන්නේ කොතනද? ඒකට තමයි දුක කියන්නේ. උපාදානීය වෙන්නේ කොතනද? ඒ උපාදානීය වීමයි දුක. හැබැයි මේක අවබෝධ කරන්ට අපට සිද්ධ වෙනවා ක්‍රමානුකූලව පියවරින් පියවරට අපට සම්මා දිට්ඨිය හදන්න වෙනවා. මොකක්ද හදන්න වෙන්නේ? සම්මා දිට්ඨිය. ඒකෙදි ඔයගොල්ලෝ පළවෙනියෙන් තේරුම් ගන්න ඕන මොකක්ද දන්නවද? මෙන්න මේක. මේ මොහොතේ ස්කන්ධ ටික හටගන්නේ
ස්කන්ධ ටික හටගන්නේ කොහොමද? මේක අම්මා කරපු දෙයක්වත් තාත්තා කරපු දෙයක්වත් හාමුදුරුවෝ කරපු දෙයක්වත් පාලකයෝ කරපු දෙයක්වත් දෙවියෙක් කරපු දෙයක්වත් බඹෙක් කරපු දෙයක්වත් මාරයෙක් කරපු දෙයක්වත් නෙමෙයි. මා තුල පෙර සංස්කාරයේ මෙබඳු ස්කන්ධ පහක් හටගන්න විදියට කර්ම රැස්වීමක් තියෙනවා. ඒ නිසා පංචස්කන්ධේ පැනවිලා තියෙනවා. එක්කාටවත් ඕන ඕන විදියට වෙනස් කරන්න බෑ මෙහි. තාක්ෂණික දියුණුව කොච්චර උඩට ගියත් ඒක වෙනස් කරන්න බෑ. ඇයි ඒක වෙනස් කරන්න බැරි? ඒක වෙනස් කරන්න බැරි පින්වත්නි, පංචස්කන්ධය කියන එක, පංචස්කන්ධය කියන එක පෙර කර්ම සංස්කාර ඇසුරු කරගෙන හැදිච්ච එකක්. රූප වේදනා සංඥා සංකාර මේ රූපය කියන එක ඒකයි විවිධ. අපි එක එකන එක එක වගේ ඒකයි. රූපේ උපද්දවලා තියෙන කර්මෙන් හැමෝග තුලම එක වගේම සැප වේද සමහර අයන පොඩි දෙයකින් සැපයටපත් වෙනවා. සමහර අයන කොච්චර ලැබුණත් සැපයක් නැහැ. ඒ තණ්හාවටම නෙමෙයි. කොච්චර ලැබුණත් සමහර මිනිස්සු සතුටු වෙන්නේ නැහැ නේ, හොඳට බලන්නකො. හැබැයි සමහර මිනිස්සු ඉන්නවා පුංචි දෙයකින් ආස්වාදයටපත් වෙනවා. පොඩි දෙයක් ඇති ඒගොල්ලන්ට සතුටු වෙන්න. ඒකෙන් හරි මිහිරි ආස්වාදයක් ලබනවා. හේතුව වේදනාව හැදිලා තියෙනෙත් මරණ කර්මී. පොඩි දෙයකින් සැප වේදනාව උපද්දව ගන්න මට්ටමට යාතුල පරණ පිනක් බලවත් වෙලා. සමහර අය ඉන කොච්චර තිබ්බත් එයා සතුටු වෙන්නේ නැහැ. සම්තෘප්තිකර ජීවිතයක් එයාට නැහැ. ඇයි? අනේ ওই මනුස්සයාගේ තණ්හාව කියලා කියන්න එපා. ওই තණ්හාවටනේ ඔච්චර තිබිලත් බලන්නකෝ නෑනේ සතුට. සතුටින් ඉන්න දන්නේ නෑනේ. ඒ හේතුව එයාගේ වේදනා ස්කන්ධය හැදිලා තියෙන්නේ පරණ කර්මේ. ඒ නිසා සමහර ඒක සම්තෘප්තිමත් වෙන්න ප්‍රමාදයි. එයාගේ තණ්හාවට නෙමෙයි. පෙර හේතුඵල ධමෙන් වේදනාස්කන්ධේ උපද්දවල ඉවරයි. සමහර අය පොඩි දෙයක් ඇති මට තහඹලා තිනව සමහර තරුණ අය පුංචි දෙයකින් සතුටු වෙනවා. අර ඔක්කොම අතහැරලා එයා සතුටු වෙන්න දන්නවා පොඩි අරමුණකින් සතුටු වෙනවා. පොඩි දෙයක් ඇති. එතකොට මේ පොඩි අරමුණකින් එයා සතුටු වෙන්නේ පව. ඒකට හේතුව මොකද්ද? එයා සතුටු වෙන්න දන්නවා නෙමෙයි. එයා ඉගෙන ගත්ත සතුටු වෙන ක්‍රමයක් එයා දන්නේ නැහැ. එයා මොකුත් දන්නේ නැහැ සතුටු වෙන ක්‍රමයක්. එයාගේ වේදනාස්කන්ධේ පෙර මනාප සංස්කාර වලින් හැදිලා තියෙන. එහෙනම් අපේ වේදනාව, සුඛ වේදනාව, දුක් වේදනාව හටගෙන තියෙන්නේ මොකෙන්ද? පෙර මනාප අමනාප සංස්කාර වලින්. සියලුම නාම ධර්මත් එහෙමයි. අපි තුල හටගන්න නාම සංස්කාර තියෙන්නේ වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය මේ ඔක්කොම හැදිලා තියෙන මොනවාගෙද? පෙරමනාප අමනාප සංස්කාර විසින් හදලා ඉවරයි. ඒ නිසා අපි දුකත් බාර ගන්න ලෑස්ති පිට ඉන්න ඕන. සැපයත් බලාපොරොත්තුන් ඉන්න ඕන. අපි බලාපොරොත්තු වෙන්නේ සැපේ විතරයිනේ. ඇයි අපි සැපය විතරක් බලාපොරොත්තු වෙන්නේ? අපි මේ මනාප අමනාප සංස්කාර අපිට ගහන්නේ කොහොමද කියලා අපි දන්නේ නැහනේ. ඒකට තියෙන්න ඕන සම්මා දිට්ඨියක් තියෙනවා. මොකද්ද? ඒකට තියෙන උන සම්මා දිට්ඨියක් තියෙනවා. මොකක්ද මේ සම්මා දිට්ඨිය කියන්නේ? කම්මස්ස කතා සම්මා දාන්න කර්මය පිළිබඳව කම්මස්ස කතා සම්මා දිට්ඨිය කියලා කියන්නේ ඒක නෑ. ඒකයි ඔය කම්මස්ස කතා සම්මා දිට්ඨිය තිබ්බොත් කවදාවත් යම් පොඩි කාලේ ඉඳලා අපි ළමයිගේ පවා කම්මස්ස කතා සම්මා දිට්ඨිය හදලා තිබ්බොත් එයා කවදාවත් ලෝකෙට අභියෝග කරන්නේ නෑ. එයා ළඟ ඉන්න කෙනාට ගරහන්නේ නෑ. එයාට තියෙනව මට නෑ කියලා. බලන්න ලංකා විශ්වවිද්‍යාලවල හරියට ගැරහිල්ල තියෙන්නේ. ලංකා විශ්වවිද්‍යාලවල හරියට ගරහනවා. ඒගොල්ලෝ ඇතුලේ හිතනවා අපිට නෑ අර අයට තියෙනවා කියලා. ඒක වෙනුවෙන් එයාලා අරගල කරන්න ලෑස්ති. ඇයි? කම්මස්ස කතා සම්මා දිට්ඨිය නෑ. පැවිද්දුන්ගෙත් නෑ විශ්වවිද්‍යාලවල ඉන්න. පැවිද්දුන්ගෙ නෑ. තිසරණියත් නැසිලා තියෙන්නේ. ඒ නිසා මේ කම්මසගත සම්මාදිට්ඨිය තිබ්බොත් එයාට මේ ලෝකයේත් එක අරගලේ පේන්නේ නැහැ. හරි නෑ ඉතින් එහෙම ඉතින් අරගල කරාට කමන්නේ නැහැ කියවට කවුද දිනාගෙන තියන්නේ අරගල කරලා? දැන් මේ අයත් විශ්වවිද්‍යාලවල එහෙම හිටපු අය ඇතිනේ. ඒ කාලෙත් අරගල කරන්න ඇතිනේ. ඒ අරගල කරලා දිනාගත්තේ මොනවද?
මොනවද ඔගොල්ලෝ මේ සමාජය ඇතුලේ නිවැරදි කරලා තියෙන්නේ මේ වෙනකොට? මොකුත් කරලා නැහැ. ඇයි? ඒක කරන්න බෑ. ඒක කරන්න බෑ. එම් ඉස්සරහටත් බෑ. හේතුව ඒ අරගලේ එන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියනේ. කම්මස්සකතා සම්මාදිට්ඨිය තිබ්බොත් ලංකාවටම යාදෙනවා. ලංකාවටම හරියනවා. එතකොට එයාට දැන් එයාට වෛරයක් ඉන්නේ. එයාට තියෙනවා මට නෑ කියලා. අපිට එනෝ නේද එහෙම එක. කම්මස්සකතා සම්මාදිට්ඨිය නැති කමට. බලන්ඩුක එයා අඳින විදිය, බලන්ඩුක එයා දාගෙන ඉන්න මාලේ, බලන්ඩුක එයා දාගෙන ඉන්න කරාඹු වල ස්වභාවය, බලන්ඩුක එයාගේ අතේ තියෙන රත්තරම් බඩු කී කී කියන්නේ ඇයි? අපිට නෑනේ, අපිට නෑනේ කියලා ඇතුලේ කනස්සල්ලක් එනවා නම් එහෙම නෙමෙයි අපි ඒක දකින්න ඕන. අපි ඒක දකින්න ඕන මොකද්ද? කොහොමද? එයා තුල මනාප සංස්කාරය තමයි විපාකයට ඇවිල්ලා තියෙන්නේ. ඒකයි ඔය. මා තුල අමනාප සංස්කාරය විපාකයට ඇවිල්ලා. ඊට පස්සේ ඒක මේ මැදහත් වෙන්න මොකද කරන්නේ? මනාප සංස්කාරයත් අමනාප සංස්කාරයත් විපාක දීලා අනිත්‍ය වෙලා යනවා. අන්න එතකොට සංසිඳිලා යනවා හිත. හොඳට බලන්නකෝ ඔය විදියට කවුරු හරි කෙනෙක් ගැන දේශයක් ඉපදුනොත්, වෛරයක් ඇති වුනොත්, ක්‍රෝධයක් ඇති වුනොත්, ඒ වෙලාවෙම බලන්නකෝ කවුරු හරි කෙනෙක්ගේ සැපේ ගැන ඕගොල්ලන්ට හිතුනොත් නිකන් අමනාපකමක් ඇතුළේ. එහෙම එනවා අපිට සාමාන්‍ය පුතා. ඒක මේ අහවලාට එනවා, මට එන්නේ නැහැ නෙමෙයි, ඔක්කොටම එනවා. අවබෝධයේ කරා නොගිය ඕනෑම කෙනෙක් තුළ ඒ தත්ත්වේ එන්න පුළුවන්. එතකොට මේ தත්ත්වේ එනකොට අපි මොකද කරන්නේ? මේ මනාප සංස්කාරයත් අමනාප සංස්කාරයත් අනිත්‍යයි කියලා බලන්න. එතකොටත් පේන්නේ එයාගේ පළඳගෙන ඉන්න ඒ සැප පහසු ජීවිතේ පවා විපාක දිදී අනිත්‍ය වෙලා යනවා කියලා. ඕනනම් අතීතයටත් කල්පනා කරලා තවත් ඕක තීව්‍ර කරගන්න පුළුවන්. අනේ ඉතින් ඔය රත්තරම් බඩු මොනවද? මම සක්විති රජ වෙලත් ඉඳලා මෙහෙට එන්න ඇත්ති. සංසාරේ මම අනාදිමත් කාලයක් තිස්සේ මුල හොයන්නවත් බැරි තරම් කාලයක් ඉපදීපදී මෙරි ඉඳලා එනකොට මම සක්විති රජ වෙලත් ඉන්න ඇත්තිනේ. ඒ සැපයත් පිරිහිලා ආපු මම මොකටද මේ මාලයක් එක්ක හැප්පෙන්නේ කියලා බලන්නකො. එතනම සංසිඳිලා යනවා. ඒකට බලපාන ඉතා මූලික සම්මාදිට්ඨිය දෙනවා, කම්මස්සගත සම්මා. ඒ මොකද ඒක ඇයි අවශ්‍ය? ඒ එයා යම් කෙනෙක් දෙස ඔබ ඕගොල්ලෝ ව්‍යාපාද සහගත, දෝමනස්ස සහගතව, ක්‍රෝධ සහගතව යම් කෙනෙක් සැපේ දෙස බැලුවොත් විශ්වවිද්‍යාලවල ඉඳලා ඒක උගන්වන්නේ. ඔය ඒක නිසා තමයි ওই විශ්වවිද්‍යාල වල යන කොල්ල කෙල්ලොන්ගේ නිර්ධන ධනපති පන්තිය සම්බන්ධ මහ ලොකු අමුතු මොකද්ද කතාවක් තියෙන්නේ. දරිද්‍රතාවය ගැන ලොකුවට කතා කරන්නේ. ඒවා වෙනුවෙන් මිනිස්සු පෙළ ගැහිලා ඉන්නවා. ඒවා නඩත්තු කරනවා. ඒ දෝමනස්සෙන් නඩත්තු කරනවා. එච්චර පිළිහිලා. ඇතුලේ දෝමනස්සෙන් නඩත්තු කරනවා. එයා තුළ ඒ ඇති වෙච්ච අමනාපසාගත දෝමනස්සිකම ඇතුලේ වැඩ කරන එක නිකන් වීරයෙක් විදියට සලකනවා. ලොකු හපංකමක් විදියට සලකනවා. එයාලට පහන්පත්තු කරනවා. ගුණානුස්මරණ කියේ. ඕගොල්ලෝ එතනට යන්න එපා. මොකද ලෝකේ කවුරුවත් හදපු කෙනෙක් නැහැ. ලෝකේ මනාප අමනාපකමට බලපාන්නේ කුසලා කුසල සංස්කාරවල හැඩය. ඒ හැඩය අපි මවාගෙන ආපු එකක් නෙමෙයි. ඒ හැඩේ මෙහි අපිට හදලා අපේ අතට දුන්න එකක් නෙමෙයි. පෙර සංසාරගතව ගොඩනැගිච්ච මනාපමනාප සංස්කාර විසින් උද්ගත කරපු තත්ත්වය. එහෙනම් මේ මොහොතේ අපි තුල හටගන්න ස්කන්ධ ටික කුමකින්ද හටගෙන තියෙන්නේ? මනාපමනාප සංස්කාරවල. ඒකයි එකම අරමුණකින් සමහර කෙනෙක් ස්වල්ප ආස්වාදයක් උපද්දව ගන්නවා, සමහර කෙනෙක් මහත් ආස්වාදයක් උපද්දව ගන්නවා. සමහර කෙනෙක් ඒක නිසා දුක්ඛාස්වාදයක් උපදව ගන්න පුළුවන්. ඒ අරමුණින්ම. ඇයි එහෙම වෙන්නේ? අරමුණ ප්‍රශ්නයක් නෙමෙයි. ආස්වාදයේ සුඛාස්වාදයේ හෝ දුක්ඛාස්වාදයේ පිරමනාපමනාප සංස්කාර විසින් හදාපු එකක්. ඔන්න ඔය විදියට බලන එකට කියන්නේ මොකද්ද? කම්මස්සකතා සම්මාදිටි. ඕක තමයි පළ මේ පංචස්කන්ධයේ උදය වැය බලන්න බෑ ඕක නැත්තම්. ඔක ඔය කාරණේ ඇතුලේ විමස වැඩ කරනවා නේද? ඒකට තමයි සිහිනුවන කියන්නේ. ඔය බුද්ධ ශාසනය කියනෝනේ සිහිනුවන කියලා එක. සති සම්පජඤ්ඤ කියලා එක. ඕන් ඔය අනුව විමස වැඩ කරනවා. එදිනෙදා ජීවිතය ඇතුලේ ඔය විදියටම පින්වත්නි විමස විමසා වැඩ කරන්න පුළුවන් හැකියාවට අපි කියන්නේ සිහිනුවන කියලා. එන ලංකාවේ මිනිසුන්ට සිහිනුවනක් නැහැ.
සිහිනුවන නැති නිසා ඒගොල්ලන්ට මේ විමර්ශනේ නෑ ඇතුලේ. මේ විදිහට විමසා බලන්න පුළුවන් හයිය නෑ. ඔය වැඩ කරන ඉච්චනයි. ඔන්න ඔකට කියන්නේ සිහිනුවන. එතකොට ඔය කතාවට ඇතුලේ අපිට එදිනදා වැඩ කරනකොට කනබොනකොට අඳින පළඳිනකොට අනික මේක දරුවටත් දීලා තිබ්බොත් පොඩි කාලේ අම්මා තාත්තා ඒ දරුවා ඇයි අම්මා අපිට මෙහෙම ඇයි මට ඔයාට බැරි මෙහෙම කරන්න කියලා කවදාවත් අහන්නේ නැහැ. ඒ අම්මට පුළුවන් නම් ඒක කරන්න ඔය අම්මට බැයි මේයි මට කරන්න කියලා කවදාවත් දරුවා අහන්නේ නැහැ. දරුවට කම්මස්ස කතා සම්මාදිට්ඨිය නැති වුණොත් තමයි යා අම්මට අභියෝග කරන්නේ. තාත්තට අභියෝග කරන එක යාට හිතෙන්නේ අම්මා තාත්තා හදපු එකක් මේක කියලා. එයා දයි දන්නේ නේ කර්ම විඥානේ පැලවුණේ කොහොමද කියලා. එයා දන්නේ ඔයා මගේ තාත්තා ඔයා මගේ අම්මා ඔය දෙන්නා මාව හදලා ඉච්චරයි. එතකොට මේ චින්තනයේම අඩුපාඩු සහගතයිනේ. එතකොට මොකද වෙන්නේ? එතකොට එයාට පේන්නේ තමන්ව අමාරු වැටුවේ අම්මා තාත්තා විදියට. එයා දන්නේ මේ කර්ම විඥානේ කියලා එකක් නේද ගර්භාෂයේ පැලවෙන්නේ කියලා දන්නේ. ඇයි ලෝකේ මේකක් කියන්නේ නැන්නේ? ලෝකෙ හිම එකක් කියන්නේ නෑනේ. කර්ම විඥානයක කතාවක් කියන්නේ නෑනේ. එහෙනම් මතක තියාගන්න එක දෙයක් පින්නොත් නේ. මෙන්න මේ විමර්ශනය ඇතුලේ හිටියොත් ජීවිතේ පුදුම සැහැල්ලුයි. ඒක නැත්තම් මේ මාත්‍රිකාව ගැන කතා කරන්නත් බෑ. කම්මස්ස කතා සම්මාදිට්ඨිය. හැබැයි මේ කතාව ඔය ඉන්න මට්ටමේ තේරුම් ගන්න අමාරුයි නේද? පොඩ්ඩක් ඔළුවට යනවා සමහර ඒවා ඔළුවට යන්නේ නැහැ. දැන් අලුතෙන්ම බණහන මිනිහෙකුට නම් ජීවිතේට ඔළුවට යන්නේ නැහැ මේක. අනවශ්‍යම කතාවක් මොනවා කියනවද දන්නේ නැහැ වගේ මහ විකෘතිතාවයකින් අපි ආමන්ත්‍රණය කරනවා වගේ හිතෙන්න පුළුවන් අලුතෙන් බණහන මිනිස්සෙකුට. ඕවා බණද ඕවා ඕ ඊට වඩා බණ කියන්න බැරිද වගේ හිතෙන්න පුළුවන්. ඇයි මේ ගැඹුර දන්නේ එතකොට එහෙනම් මතක තියාගන්න මේ ගැඹුරු ස්පර්ශ කරන්න ඔය ඉන්න මට්ටමේ කෙලෙසුන්ගේ කාර්ය බහුලකම ඇතුලේ බෑ. මොන කාර්ය බහුලකම ඇතුලේද බැරි? කෙලෙසුන්ගේ කාර්ය බහුල. වැඩ කරාට කමන්නේ. කෙලෙසුන්ගේ උද්‍යෝගේ වැඩිමේ කාලේ. ඒකයි මේ බණවත් හරියට ඔළුවට යන්නේ නැත්තේ. සමහරට මේ එකම බණ අපි ආයේ මතක් කරනවා. ඒත් යන්නේ නැහැ ඔළුවට. ඇයි යන්නේ නැත්තේ? මානසික වශයෙන් කෙලෙසුන්ගේ උද්‍යෝගයේ බහුලත්වයක් පවතිනවා. මහ විශාල කෙලෙසුන්ගේ උද්‍යෝගයක් අපේ ඇතුලේ පවතිනවා. අන්නේ කෙලෙසුන්ගේ උද්‍යෝගය අඩු කරගන්නවා නම් ඒ අඩු කරගන්න රටාවට දෙවනි පෙළේ විමසන්න ඕන. ආයක තමයි දෙක. ඔය දැන් ඔය ඉන්න මට්ටමේ කෙලෙසුන්ගේ උද්වේගයක් තියෙනවනේ. ඔය උද්වේගයේ ඇතුලේ පරමාර්ථ ස්පර්ශ කරන්න තරම් ඕගොල්ලන්ගේ ඇතුලාන්තයේ ලෑස්ති නැහැ. ඔය ඉන්න මට්ටමින් පරමාර්ථය අල්ලන්න බෑ. ඇයි පරමාර්ථය අල්ලන්න බැරි? කෙලෙසුන්ගේ ජරා ජීර්ණ වෙච්ච කමක් ඇතුලේ තියෙනවා. මේ පවිත්‍ර වූ නිර්මල වූ අධ්‍යාත්මික ලෝකෝත්තර ප්‍රවේශයට ඉඩ නැහැ ඇතුලේ. හැබැයි යාට කම්ම කර්මයෙන් හටගත්ත බව දැනුවත්කමකුත් තියෙනවා. යම් නුවණක් තියෙනවා. ඇත්ත තමයි මේ ස්කන්ධ ටික කර්මයෙන් හටගෙන පංචස්කන්ධේ කර්මයෙන් හටගෙන නේද මේකේ මොනවද උපාදානය කරගන්න තියෙන්නේ මේ කර්මයෙන් හටගෙන කර්මයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී අනේකක් නේද කියලා යම් කිසි ආකාරයක වැටහීමකුත් තියනවා. යම් කිසි ආකාරයක වැටහීමකුත් තියනවා. නමුත් ඒ කෙලෙසුන්ගේ කාර්ය බහුලකම ඇතුලේ බණ අහනකොට ඔය ඇතිවෙච්ච සංයමයේ gedara ගියාම නෑ ආයෙත් යන්නේ ධර්මයේ නෙමෙයි කෙලෙස් වලට පදනම් වෙච්ච අරමුණු හොයන එකක් ඇතුලේ තියෙනවා. මිහිට ඇවිල්ලා කොච්චර බැනහුවත් වැඩකුත් නෑ. ඇයි බණ අහනකොට තියෙනවා ඉතුරු වෙලාවට නෑ. අහනකොට තියෙනවා ඇත්ත තමයි අනාත්මයි තමයි කර්මයෙන් සකස් වෙලා තමයි කියලා හිතෙනවා. ඔව් ඉතින් යම් කෙනෙකුට සැපයක් ලැබෙනවා නම් ඒක මනාප සංස්කාර නිසා තමයි කියලා හිතෙනවා. ගෙදරින් එළියට බැස්සාම එහා පැත්තේ ගෙදර නෝන පේනකොට ආයෙත් අර ගතියිනවා. එයාට තියෙනවා මට නෑ. කොච්චර බණ ඇහුවත් එළියට යනකොට මෙයාගේ ගෙදර දකින්නකොට එයාගේ වාහනේ දකින්නකොට එයාගේ තාප්පේ දකින්නකොට හිතෙනවා අනේ මෙයාලට හරි ගිහින් අපිට නෑ. ඒක ඇතුලේ ගොඩාක් විතර්ක එනවා. හොරගම් කරලා දන්නේ නෑ ඔය හොයාගත්තේ. ඒ වගේ ගොඩාක් විතර්ක එනවා ඔළුවටත්.
බණහනකොට ඇතිවෙන ඇත්ත තමයි මනාප සංස්කාර විපාකයට ඇවිල්ලා අමනාප සංස්කාර අපිට විපාකයට ඇවිල්ලා ඉතින් මනාප සංස්කාරත් අමනාප සංස්කාරත් විපාකයේ පිණිස ගිනාපු සංස්කාර ටික අනිත් වෙලා යනකොට මනාපකමයි අමනාපකමයි ඔක්කොම පැලදුරින් පැනලා යනවා. බණහනකොට තේරෙනවා බණහල ඉවර වෙලා ආයෙත් එළියට ගියාම අර හොඳට සැප පහසුට ඉන්න එහා පැත්තේ ගෙදර නෝනා දකිද්දි මේ පැත්තේ ගෙදර නෝනාගේ ඇතුලේ අභ්‍යන්තරේ ගිනි ගන්න පටන් ගන්නවා. ඉතින් ඒක නවත්තන්න බෑ. එතකොට කියන්න එපා මහත්තයා එළියට බැහැලා කියන්න එපා ඔයා මොනවද ඇහුවේ දැන් ඉස්සල බණ අහලා නේද ආවේ කියලා අහන්න එපා. ඇයි අහන්න එපා කියන්නේ? හිත කියන්නේ ඔහොම තමයි. හිතේ හැටි ඔහොම තමයි. මොකද මේ හිත වතුරෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ ගැහි ගැහි තියෙන්නේ. නිරන්තරයෙන් බිඳි බිඳි යන ප්‍රවාහයක්. බිඳෙනකොට ආයීලඟට උපදින්නේ මොන වගේ සංස්කාරද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා අන්ධ බාල පෘථග්ජනී ඕනම වරදක් කරන්න පුළුවන්. කොච්චර බණ ඇහුවා. ඒ කියන්නේ සෝවාන් නොවිච්ච හැම මිනිහෙක්ම අනාතයි කියලා ධර්මයේ කියන්නේ. හොඳට බණාගෙන ආරාමෙ මිහිටියත් වැඩ නැහැ. සෝතාපන්න නැත්තම් එයා සතර පායට යන ප්‍රවාහයට අහු වෙන්න පුළුවන්. එහම අහු වෙන්නේ නැහැ කියලා කන්නේ නැහැ. එහෙනම් මේ වැඩේදී මොකක් හරි අපිට දැන් අර බණ අහපු එක ඇතුලේ කර්මයෙන් තමයි ස්කන්ධ ටික උපදිලා තියෙන්නේ. කර්මයෙන් නිරුද්ධ වෙනකොට නිරුද්ධ වී යනවා නේද කියලා ඒකේ මනාපමනාප සංස්කාරයන්ගේ හැඩය අඳුන ගත්තත් අර අභ්‍යන්තරික වශයෙන් කෙලෙසුන්ගේ උද්වේගයේ සුපුරුදු විදියට තියෙන තාක්කල් සිතේ ස්වභාවය ආයා ඉස්මතු වෙනවා. හැබැයි බණ අහනකොට හිතෙනවා ඇත්ත නින්නම් කියලා. අමංකව යා බණ පිළිගත්තේ. ආයි බොරුවට නෙමෙයි. අවංකවමයි යා ධර්මී පිළිගත්තේ. නමුත් එළියට ගියාම අර සැප පහසු ජීවිතේ දැක්කට පස්සේ හිතෙනවා මේක ඡන්දකින් හරි වෙනස් කරන්න ඕන කියලා. එහෙම හිතෙනවා. කවුරු හරි සැප පහසු ජීවිතයක් ගත කරන එක ඇතුලේ දැක්කාට පස්සේ තේරෙනවා මේක නම් හරියන්නේ නැහැ, ආණ්ඩුව පෙරලලා හරි මොකක් හරි ගැටයක් ගහන්න ඕන වගේ එකක් හිතෙනවා. එහෙම මේ ඒවා කරගත්තට කමන්නේ නැහැ. ඒ කාලේ ඡන්ද එහෙම ඉන කාලේට ඒගොල්ලෝ බලන්න අපි දන්නේ නැහැ ඒවා මොනවද කියලා. ඕගොල්ලෝ තමයි ඒක තීරණය කරන්න ඕන. මොකද මේ දැන් මේවා මම මෙහෙමත් කියන්නේ හේතුව ආයෙත් පස්සේ තනවා දේශපාලන කතාවක් කිව්වා කියලා. ඔයලා ඕනේ කෙනෙකුට ඡන්ද දුන්නත් එකයි නොදුන්නත් එකයි මම දන්නේ නැහැ මොකක්වත් ඒ ගැන. මම ඒකේ විශ්ේ ගැන සංවේදී කෙනෙක් නෙමෙයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් ඇහුවොත් මම කියන්නේ මන් දන්නේ නැහැ ගැන කියලා. දැන් ඔය යනකොට හම්බුන ගමන් අහනවා අපේනුත්. මේ කාලේ දේශපාලනය ගැන මොනවද ස්වාමීනි හිතන්නේ කියලා අහනවා. අපෙන් අහනවා. මං ඇත්තටම මේ ගැන දන්නේ නැහැ මොකුත් එච්චර. මන් දන්නේ නැහැ මොකද මං ඡන්දෙ පාවිච්චි කරන්නේ නැති කෙනෙක්නේ. මම දන්නේ නැහැ ඒ ගැන කියන්න. ඒක ඔයගොල්ලෝ හොඳට ඒව ගැන හොයන අය දන්නවා ඇති. හැබැයි මන් දන්නවා ඒක ඇතුලේ ධර්මයේ හැසිරෙන විදිය, කර්මයේ හැසිරෙන විදිය, ස්වභාව ධර්මයේ හැසිරෙන විදිය දන්නවා. ඒක ඔගොල්ලෝ දන්නේ නැහැ. ඒක හැසිරෙන විදිය දැනගත්තら හරි ලේසි. ධර්මයේ හැසිරෙන විදිය, කර්මයේ හැසිරෙන විදිය, ස්වභාව ධර්මයේ රිද්මය දැනගත්තට පස්සේ තේරෙනවා. ඒක ඔයගොල්ලන්ට තේරෙන කතාවට වඩා එකක් තේරෙන්න ගන්නවා. පුද්ගලාර්ථය ඇහුවොත් මන් දන්නේ නැහැ මොකක්වත්. කවුද හරියන්නේ කියලා. හැබැයි දැන් මේ ගතිය ආයෙත් අර මේ ගොඩ දාපු මාළුවෙක් වගේ මේ හිත පෙලෙනවනේ. එතකොට මේ හිත පෙලෙනවා නම් එයා බණවල ප්‍රශ්නයක්වත් අහපු බණවල මොකක්වත් ගැටලුවක් නිසා නෙමෙයි ඔය මට්ටම ඉන්නේ. කෙලෙසුන්ගේ උද්වේගය අඩුයි. ඔය කෙලෙස් උද්වේගය අඩු කරගන්න ආධ්‍යාත්මික රටාවක් උවමනා කරනවාමයි. ඔය ඇතුලාන්තයේ තුල කෙලෙස් උද්වේගයේ නවත්ත ගන්නට ආධ්‍යාත්මික ගවේෂණයක් උවමනා කරනවාමයි. මොකද්ද ඒකට තමයි ධර්මී කියන්නේ ධ්‍යාන සම්මාදිට්ඨිය කියලා. අන්න සම්මාදිට්ඨිය දැන් දෙකයි. ධ්‍යාන අර කෙලෙසුන්ගේ උද්වේගයේ දුර්වල වෙන්න ගන්නවා. ධ්‍යාන සම්මාදිට්ඨිය කියන්නේ සිත සමාහිත කර ගන්නවා. වඩන්න පටන් ගන්න. මොකක් හරි තමන්ගේ සිත අඳුනාගෙන වඩන එක තව වේගින් අවබෝධය කරා යන්න පහසුව. අඳුනාගෙන වඩනවා. තමන්ම තේරුම් ගන්නවා මා තුල දෝමනස්සේ වැඩි. එතකොට එයා තමයි තීරණය කරන්නේ මම මොන වගේ එකක්ද වඩන්නේ විනාඩි 10ක් විතර. විනාඩි 10යි. දවස ගානේ උදේ හවස කරන්න පුරුදු වෙනවා. අඩුම උදේටවත් කරනවා හවස කෙසේ වෙතත්. දෝමනස්සේ වැඩි නම් මොකද කරන්නේ? ඔව් කරුණා භාවනාව, මෛත්‍රී භාවනාව වගේ එකක් කරනවා. හැම වෙලාවකම ඒ අනිත් කෙනාව පෙළමින් තමන්ව හුවා දක්වමින්
එන ගතියක් එනවනම් එක්කොත් අනිත් කෙනාව හුවා දක්වමින් තමන්ව පෙළන ගතියක් එනවනම් හීනමානයකින් ඔය දෙකම තමන්ට හානියක් උපේක්ෂා භාවනාව වගේ එකක් කරනවා ඔයවා භාවනා ක්‍රම ගැන අපි උගන්වලා තියෙනවා හැම වෙලාවකම බණහගෙන යද්දී පවා හිත හැම වෙලාවකම විසිරෙනවා නම් බණහන්නත් බැරි නම් අතීත අනාගත සංස්කාරات එක්කම හිත හැසිරෙන්න ගන්නවා නම් එතකොට මොකද කරන්නේ ආනාපාන සතිය වගේ භාවනාවක් කරනවා ආත්ම දෘෂ්ටියම එනවා නම් මම කියන ගතියම එනවා නම් ලෝකයට ලෝකය සම්පූර්ණ පෙරවෙල්ල ගියත් කමනේ මම කියන ගතියම එනවා නම් ලෝකයට මොනවා වුණත් වැඩක් නැහැ මම සහ මගේ දරුවෝ මගේ පවුල එච්චරයි මට ලෝකේ මොනවා වුණත් වැඩක් නැහැ වගේ එකක් එනවා නම් සම්පූර්ණින් සලායතන අනිත්‍ය භාවනාව වගේ එකක් කරනවා මේ රූපේම වටිනාකම පේනවා නම් සමහර නෝන්ලාට මේ ගතිය වැඩි රූපේම වටිනාකම පේනවා නම් එතකොට මොකද කරන්නේ ඒකෙන් රූපේ හැඩ කරන එක රූපේ වර්ණවත් එක කමන්නේ. ඒක ඒ කාලේ ඉඳලම ස්ත්‍රියට තිබ්බ දෙයක්. ඒ කාලේ බුද්ධ කාලේ වට බුදුරජාණන් සේවට කියන්නේ ගියේ නැහැ මොකුත්. වටිනාකම වැඩියෙන් පේනවා නම් මේ රූපේ ගැන පුෂ්ටිමත් කරගන්න ඕන හැඩේ ගැන කොයි වෙලාවෙත් හිතෙනවා නම් අසුබේ වගේ කර්මස්ථානයක් වඩනවා. කොයි වෙලාවෙත් අරමුණක් පාසා පැටලෙන ගතියක් එනවා නම් පින්වත්නි විඥානයේ සම්බන්ධ අනිත්‍ය වගේ භාවනාවක් කරනවා ඊට පස්සේ කොයි වෙලාවෙත් පින්වත්නි දේශේම මතුවෙනවා නම් මෛත්‍රී සමාධිය වගේ එකක් කරනවා ඔන්න ඔය වගේ බුද්ධ ශාසනයේ ඒ ඒ කෙනාගේ සිතේ ස්වභාවයට අනුව මතු කරපු විවිධ ආධ්‍යාත්මික ඒ වගේ එකක් උදේට විනාඩි 10ක් හවසට විනාඩි 10ක් පොඩ්ඩක් කරනවා එතකොට මොකද වෙන්නේ එතකොට අර බණ අහනකොට කර්මයෙන් ස්කන්ධ ටික හටගත්තා කියන නුවණ එළියට ගියාමත් ටිකක් පවතිනවා. දොර ඇරලා එළියට ගියාමත් එහා පැත්තේ ගෙදර කෙනාව පේනකොට අර දෝමනස්සෙ ඉන්නේ. එයා මනාප සංස්කාර වළඳනවා මං අමනාප සංස්කාර වළඳනවා අපි දෙන්නම සංස්කාර වළඳනවා හැබැයි අපි දෙන්නටම අනිත්‍ය විච්ච සංස්කාර ටිකක් තියෙන්නේ. ඔයත් ඕවා ගෙනියන්නේ නැහැ මාත් ඕවා ගෙනියන්නේ නැහැ කියලා දැක්ක ගමන්ම අර දෝමනස්සෙ ඉන්නේ. එන්නේ නැති මට්ටමට ආධ්‍යාත්මික ප්‍රවේශයේ ලෑස්ති කරගන්නවා. ආධ්‍යාත්මික ප්‍රවේශයේ සූදානම් කරගන්නවා. ඒකට අපි මොකද්ද කියන්නේ? ධ්‍යාන සම්මාදිට්ඨිය. සමාහිත භවකින් අනුග්‍රහය ගන්නවා. තුන්වෙනි එක. තුන්වෙනි එක මොකද්ද? දෙමළ අපි සම්මාදිට්ඨිය විතරයි දැන් හදන්නේ. අපි වෙන මොකුත් කරන්නේ නැහැ. මං කිව්වෙත් නැහැ පවිට පන්සල් යන්න කියලා. එම් විශේෂයෙන් මතු කරෙත් නැහැ. පොයිට් පන්සල් යනවා ඉතින් දැන් කරණේවනේ. තේමාවේ අමුතුවෙන් ඇඟිල්ලෙන් යන ඇනේ කියන්න දෙයක්වත් නැහැ. ඉතින් ඒවට වඩා මේ වෙන වැඩක් තියෙන්නේ. දැන් ඔක්කොම ඇතුලේ වැඩනේ. දැන් මේ දෙකම මේ දැන් කිව්වනේ මම කිව්වනේ කම්මස්සකතා සම්මාදිට්ඨිය ධ්‍යාන මේ දෙකම කරන්න පුළුවන් කවදාවත් පන්සල්ට යන්නේ නැති මිනිසෙකුට. එයා ජීවිතේට හාමුදුරුව දැකලා නැහැ. නමුත් මේ දෙකම කරන්න පුළුවන්. හරිම කාර්යබල උදේ ඉඳලා රැ වෙනකම් වැඩ මේ දෙකම කරන්න පුළුවන්. කාටවත් මේක ප්‍රතික්ෂේප කරන්න බෑ අනේ ස්වාමීන් වහන්සේ අපිට බෑ ඔක කරන්න කියලා. මොකද මේක එහෙම ප්‍රතික්ෂේප කරන්න පුළුවන් මට මේකක් නෙමෙයි. මොකද බැරි එකක් නෙමෙයි. බැරි නන්නේ අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ. මට නම් බෑ මට මෙන්න මේ කාලේ නම් ඕක පුළුවන් වෙයි. ඒ නිසා ඒ කාලෙට බලමු. දැන් නම් බෑ මට ඕක කරන්න කියලා කාටවත් මේක විසිකරලා දාන්න බෑ. තුන්වෙනි කාරණේ තමයි තුන්වෙනි කාරණය විදර්ශනා සම්මාදිට්ඨිය. තුන්වෙනි කාරණේ මොකද්ද? මොකද්ද විදර්ශනා මෙන්න මේ විදර්ශනා සම්මාදිට්ඨිය තමයි මාර්ගයට ඔබව එකතු කරන්නේ. දැන් ওই විදර්ශනා සම්මාදිට්ඨිය පින්ස ඔබව ලෑස්ති කරපු එක තමයි කම්මස්සකතා සම්මාදිට්ඨියනුයි ධ්‍යාන සම්මාදිට්ඨියනුයි කරන්නේ. ඊට පස්සේ ඒ දෙකෙන් විදර්ශනා සම්මාදිට්ඨියට උදව්ව ගත්තාම විදර්ශනා සම්මාදිට්ඨිය තමයි සෝතාපන්න මාර්ගයට ඔබව බස්සන්නේ. එතනින් පස්සේ ඵලයටපත් වෙන්නේ. විදර්ශනා සම්මාදිට්ඨියේදී අපි බලන්නේ මොකද්ද? මේ ස්කන්ධ ටික ඔක්කොම කර්මයෙන් හැදිච්ච ඒවා පෙර කර්මයෙන් හැදිච්ච ඒවා කියලා අපි දන්නවනේ. එහෙනම් පෙර කර්මයෙන් හැදිලා නම් මේ ස්කන්ධවල සුබ වශයෙන් ගන්න මොකක්වත් නැහැ. ඒ කොහොමද හදලා තින්නේ කියලාවත් දන්නේ නැහැ. මනාප ස්කන්ධ කියලා පිළිගන්න එකක් නැහැ. අමනාප ස්කන්ධ කියලා එකක් නැහැ. එහෙනම් මේ ස්කන්ධ ටික පිළිබඳව මනාප වශයෙන් පිළිගැනීමකට යන්න දෙයක් නැහැ. මේ රූපේ මනාප වශයෙන් පිළි අරගෙන මේ රූපේ මත මම කියලා බැහැගන්න සුදුසුකමක් නැහැ. ඇයි සුදුසුකමක් නැත්තේ? මනාප වශයෙන් බැහැගන්න සුදුසුකමක් නැත්තේ ඇයි? කොච්චර දුරට මේක කර්මයෙන් නඩත්තු කරાવીද කියලා මම දන්නේ නැහැ. මට පේන්නේ නැහැ නේද? කර්මයේ ධාරිතාවයේ පේන්නේ නැහැ. මොකද හදලා ඉවරයිනේ.
එතකොට කෙනෙක් කියන්න පුළුවන් නෑ එහෙනම් මම මෙහෙ පිං කරගන්නවා. මෙහෙ පිං කරා කියලා මේ ස්කන්ධවලට ලොකු අභියෝගයක් කරන්න බෑ. මෙහෙ උත්සාහය වීරිය මත යම් අය ඉන්නවා. දැන් ඇස අභිභවනය කරලා දිබ්බ චක්කු කියලා හැක් උපදවන්න පුළුවන් අය ඉන්නේ බොහොම සුළු පිරිසක්. ඇස පරණ මරණ සංස්කාරවලින් ඉපදිලා ඉවරයි. චක්කු ප්‍රසාදය ඇස අභිභවනය කරලා දිබ්බ චක්කු කියලා එක්කුත් ගැඹුරු ආධ්‍යාත්මික ප්‍රවේශයක් ඇතුළේ උපදවගත්තා ඉඳලා තියෙනවා. ඒක හැමෝටම බෑ. එහෙනම් මේ ඇහැ ඉපදිච්ච එකට බලපෑම් කරන්න තරම් හැමෝටම පුළුවන්කමක් නැහැ. හැමෝටම බෑ. එහෙනම් මේ ඇසේ අනික ඇහැ කොච්චර දුරට හදලා දීලා අපි දන්නේ නැහනේ. ඒක අවුරුදු 50ක්ද 60ක්ද 70ක්ද අදන් ඉවරයිද අපි දන්නේ නැහැ මොකක්වත්. ඒ නිසා මේකේ මනාප වශයෙන් එක ස්කන්ධයක්වත් අල්ලන්න නැහැ. මනාප වශයෙන් අල්ලන්න නැහැ. ඇයි එහෙම මනාප වශයෙන් අල්ලන්න නැත්තේ? පෙර කර්මයෙන් හැදිලා වර්තමානයේ නිරතුරුව බිඳි බිඳි යනවා. අන්න දෙවෙනියට දැනගන්නවා. මනාප වශයෙන් අල්ලන්න එක ස්කන්ධයක්වත් නැහැ. ඒක පළවෙනි එක. දෙවෙනි එක නිරන්තරයෙන් බිඳි බිඳි යනවා. නිරන්තරයෙන් බිඳි බිඳි යනවා. ඊට පස්සේ තුන්වෙනි එක. තුන්වෙනි කාරණේ මනාප වශයෙන් අල්ලන්න එකක්වත් නැහැ. මේ ඔක්කොම විදර්ශනාවට අයිති පරිච්ඡේදේ මේ කියන්නේ. හොඳට බලන්න මේ ටික කරලා බලන්න. මේ ටික කළොත් ඕගොල්ලෝ අනිවාර්යෙන් මාර්ගයට එනවා. එයා වැඩි කල් යන්නේ නැහැ. බොහෝම ටික කාලයක් ඇතුළත එයා මාර්ගගත වෙනවා මයි පින්වත්නි. එයා මාර්ගයට එකතු වෙනවමයි. මොකද්ද මේ ස්කන්ධ සුභව ස්කන්ධවල සුභ වශයෙන් ගන්න මනාප වශයෙන් ගන්න මොකක්වත් නැහැ. ඇයි පෙර කර්මයෙන් හැදිච්ච බව කම්මස්සගත සම්මාදිට්ඨිය හොඳටම දන්නවද? කොච්චර දුරට හදලාද කියලා අපි දන්නේ. මේ රූපේ කොච්චර දුරට පැවැත්මට හදලාද කියලා අපි දන්නේ. මේක පවතින්නේ කෑම බීමෙන් තමයි. හැබැයි පින්වත් නී මේක කර්මයෙන් මූලික தত্ত্বය නිෂ්පාදනය කරලා ඉවරයි. මූලික ඒකයි අපි ඔක්කොටම අපි කොච්චර කැමති වුණත් පවතින්න බැරි. බලාගෙන ඉද්දී ලෝකය කඩාවැටෙන්නේ, බලාගෙන ඉද්දී මිය යන්නේ ඒකයි. ඒක පාර්යානතුරකින් මිය යන දරුවෙක්ගේ කතාව ඇතුලේ තියෙන්නේ. ඒක ඇතුලේ පින්වත්නි මේ පාරේ තියෙන මාර්ග නීති පිළිපැද්ද නැති එකම නෙමෙයි. ඒක ඇතුලේ තියෙන්නේ කර්මයේ හැසිරීම. ඒ කාටවත් තේරෙන්නේ නැහැ. ඇක්සිඩන්ට් එක විතරයි කාට හරි පේන්නේ. ඒක ඇතුලේ අපිට පේන්නේ නැති ලොකු කතාවක් තියෙනවා. අපිට පේන්නේ නැති අඳුරු හැවණැල්ලක් තියෙනවා. ඒ තමයි කර්මය. ඒක අපිට අහුවෙන්නේ ධර්මයෙන් බැලුවොත් විතරක් පොඩ්ඩක් තේරුම් ගන්නට පුළුවන්. එතකොට එහෙනම් දැන් මේකේ මනාප වශයෙන් ගන්න මොකක්වත් ස්කන්ධවල නැහැ කියලා දකිනවා. ඒකත් විදර්ශනාවට අයිති. ඊට පස්සේ ඇයි මනාප වශයෙන් ගන්න නැති කියලා බලනකොට ස්කන්ධ බිඳි බිඳි යනවා. හැම වෙලාවෙම මේ මොහොතේ හටගන්න ස්කන්ධ ඊළඟ මොහොතේ හටගන්නේ නැහැ. වර්තමානයේ හටගන්න ස්කන්ධ අනාගත භවයට යන්නේ මෙතනම බිඳිලා යනවා. හැම වෙලාවෙම බිඳි බිඳි යන ආකාරය දකිනවා. ඒකත් විදර්ශනාවට අයිති දෙවෙනි එක. තුන්වෙනි එක පින්නත්නි මේ ස්කන්ධ වෙන වෙනම බලනවා කොහොමද හටගෙන තියෙන්නේ කියලා. පහයිනේ වෙන වෙනම බලනවා. එකත් විදර්ශනාවට අයිති. වෙන වෙනම බලනවා. මොකද්ද රූපේ හටගෙන තියෙන්නේ? ආහාර ප්‍රත්‍යයෙන්, අවිද්‍යා තණ්හා උපාදාන ප්‍රත්‍යයෙන්, කර්ම ප්‍රත්‍යයෙන් ඔහොම බලනවා. වේදනාව හටගෙන තියෙන්නේ කොහොමද? අවිද්‍යා තණ්හා උපාදාන වලින් වර්තමාන වේදනාව හටගන්නේ ස්පර්ශයෙන්. සංඥාව හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. සංස්කාර හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. විඥානය හටගන්නේ කොහොමද? නාම රූපෝලි. වර්තමානයේ හටගන්න විදිය බලනවා. අවිද්‍යා තණ්හා උපාදාන වලින් තමයි හටගෙන තියෙන්නේ. වර්තමාන රූපේ හටගන්නේ සිතට අනුව ආහාරයේ පදනම් කරගෙන. ආහාරයෙන් හටගන්නේ. බලන්න කොයි රූපේ අද ඔහොම තියෙන්නේ? උදේට කාලා ඉන්න නිසා, ඊරායට කාපු නිසා. නැත්නම් එහෙම බනහන්න පුළුවන් මට්ටමට මේ වෙලාවේ රූපේ නැහැ. ඊයේ කාලා නැත්නම් එහෙම අද නිදි. හයි මේ බනහන්ට එමක් නැහැ. එහෙනම් රූපේ වර්තමානයේ හට ගැනීමට බලපාපු ආසන්නතම හේතුවක් තමයි සිතට අනු රූපේ උපදිනවා තමයි. නමුත් අපි තවමත් ඒක ගැඹුරින් ස්පර්ශ කරලා නැති නිසා අපි දැනගන්නවා ආහාර සමුදය රූප සමුදය. ආහාරෙන් රූපේ හටගත්තේ. ආහාරෙන් විතරක් නෙමෙයි, තව හේතු තියෙනවා. ආහාරෙන් විතරක් කියනෝ නම් ඒක දුර්වල කතාවක්. නමුත් එහෙම තේරුම් ගත්තාම දැනට ඇති. වේදනාව හටගන්නේ කොහමද? ස්පර්ශයෙන්. වේදනාව හටගන්නේ නැහැ පින්වත් නී. දැකින අහන දැනෙන හිතෙන්නේ නැති මට්ටමේදී වේදනාව හටගන්නේ. ස්පර්ශයෙන් වේදනාව හටගන්නේ. පස්සපච්චය වේදනා කිව්වේ ඒකයි. සංඥා හට අඳුරගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. පේන මට්ටමේදී අඳුරගන්න පුළුවන් රූප.
ඇහෙන මට්ටමේදී ශබ්ද අඳුන ගන්න පුළුවන්. දැනෙන මට්ටමේදී ගඳ සුවඳ රස පහස අඳුන ගන්න පුළුවන්. මේ වෙලාවේ මානසිකාරයේ පැවතුනොත් මන ආයතන අනුව හිත පැවතුනොත් කල්පනා කරන්න පුළුවන් අතීත අනාගත සංස්කාර වලට අනුව ස්පර්ශයෙන්. චේතනා හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන් සංකාර. විඥානේ හටගන්නේ කොහොමද? නාම රූප වලින්. ආ නොය විදියට දැනගන්නවා. ඒක තමයි තුන්වෙනි එක. තුන් ඔය ඔක්කොම විදර්ශනාවටයි තියෙවා. ඒතර මේවා හිතලු නෙමෙයි. හිතලු නෙමෙයි. ඔන විදර්ශනාවේ කතාව මම ආයෙත් කියනවා. පළවෙනි එක තමයි සුබ වශයෙන් මනාප වශයෙන් නිස්කන්ධවල මොකක්වත් නැහැ. මොකද කර්මින්නේ හටගෙන තියෙන්නේ. කොයි වෙලේ බිඳිලයක් දන්නේ නැහැ. දෙවෙනි එක හැම වෙලාවෙම බිඳි බිඳි යන ප්‍රවාහයක් මේ ස්කන්ධ ටික කියලා දැන. තුන්වෙනි එක තමයි ස්කන්ධ හටගත්තේ කොහොමද කියලා වෙන වෙනම බලනවා. රූපේ කොහොමද, වේදනාව කොහොමද, සංඥාව කොහොමද, සංකාර කොහොමද, විඥානය කොහොමද කියලා බලනවා. ඊට පස්සේ පින්වත්නි මේ ස්කන්ධයන් පිළිබඳ අනබිරතියක් උපදව ගන්නවා. අනබිරතියක් කියන්නේ මේ ස්කන්ධයන් නැවත නැවත හට ගැනීම පිළිබඳ බලාපොරොත්තුවක් තියාගන්නේ. අපිට බලාපොරොත්තුවක් නැද්ද? තියෙනවා. මොන්න දුක විඳත් අද මැරුණත් ආයේ මෙහි උපදිනවා නම් අපි කැමති. ඇයි? ස්කන්ධයන් පිළිබඳව අභිනන්දනයක් අපිට පවතිනවා. අනබි රතියක් උපදවා ගන්නවා ස්කන්ධයන්. ඒ අනබි රතිය පිණිස මොනවද කරන්නේ? ඔක්කොම ස්කන්ධ ටික අනිත්‍යයි කියලා බලනවා. අනිත්‍යයි කියලා බලනවා. අනිත්‍ය නම් ස්කන්ධ ටික දුකයි කියලා බලනවා. ඉපදීම බිඳීම දෙකෙන් පෙළෙන නිසා දුක වෙන්නේ. මේ ස්කන්ධ මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් එළඹ සිටින්න මේ ස්කන්ධ වල මොකක්වත් නැහැ. නිරන්තරයෙන්ම ඇතිවි ඇතිවි නැතිවි නැතිවි යනවා නේද? ඒවා ඇති වෙන්නෙත් නැති වෙන්නෙත් මට ඕන විදිහට නෙවෙයි නේද කියලා අනාත්මයම දකිනවා. අනාත්මයම දකිනවා. අනත්තානුපස්සී විහෙරති. ඔය විදියට දකිනකොට එයාගේ සිත ස්කන්ධයන් පිළිබඳ අණ්ණාභි රතියකට එනවා. ඕගොන්න ඕකට තමයි කියන්නේ විදර්ශනා සම්මාදිට්ඨිය කියලා. දැන් පළවෙනි එක මොකද්ද? කම්මස්ස කතා සම්මාදිට්ඨිය. දෙක ධ්‍යාන සම්මාදිට්ඨිය. තුන විදර්ශනා. මේ තුන තිබ්බොත් එයා එකතු වෙන්නේ ඊළඟට මාර්ග සම්මාදිට්ඨියට. එයාට මාර්ගයට එකතු වෙනවාමයි. කාටවත් එව නවත්තන්න බෑ. එයා ඒ මොහොතේ මාර්ගයට එකතු වෙන කම ලෝකේ කාටවත්ම නවත්තන්න බෑ. එයා ඊළඟට එකතු වෙන්නේ මාර්ගයට. දැන් මේබඳු කතාවක් නම් තියෙන. දැන් ඊළඟට එයා එකතු වෙන්නේ මාර්ගයට නම්. එයා ඊළඟට එකතු වෙන්නේ මාර්ගයට නම්. ඒ මාර්ග සම්මාදිට්ඨියේ මොනවද කරන්න තියෙන්නේ? මොනව හරි කරන්න තියෙනවා මේ වගේ. මාර්ග සම්මාදිට්ඨියේදී ආ බලන්නේ මාර්ගය විදියට භාග්‍යතුන් වහන්සේ මදාලේ මොකද්ද? චතුරාර්ය සත්‍ය. අන්න ඔතන තමයි චතුරාර්ය සත්‍ය යොදන්න ගන්නෙ. එයා මොකක්ද චතුරාර්ය සත්‍ය කියන්නේ? දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය, දුක්ඛ නිරෝධ සත්‍ය, දුක්ඛ නිරෝධගාමී ප්‍රතිපදාව. ඔන්න ඔතනදී මාර්ග සත්‍ය, මාර්ග සම්මාදිට්ඨියේදී තමයි චතුරාර්ය සත්‍ය භාවිතයට යන්නේ. එතකොට එයා දුක්ඛ සත්‍ය ඇතුළට පංචස්කන්ධේම බහලනවා. දුක්ඛ සත්‍ය කියන්නේ පංචස්කන්ධය. කොත්තන පංචස්කන්ධය හටගත්තත් දුකයි. එතකොට තමයි භවයේ පිළිකුල් වෙලා යන්නේ. භව නිට්ටියක් උපදින්නේ නැහැ. භව නිරෝධයට යා එකතු වෙන්නේ. අපිට භවයේ පිළිකුල් කැමැත්ත උපදින්නේ නැහැ. ඇයි? පංචස්කන්ධයම දුකක් විදියටනේ දැන් බලන්නේ. එතකොට දුක්ඛ සමුදය මොකද්ද? පංචස්කන්ධය හටගන්න දුකේට හේතුව අවිද්‍යා තණ්හා උපාදානය. දුක නිරෝධය අවිද්‍යා තණ්හා උපාදානේ නැතුව වර්තමානී පංචස්කන්ධයේ ඇසුරු කළොත්, පංචස්කන්ධයේ පරිහරණය කළොත් අනාගත දුක හටගන්නේ. ඒක නිරුද්ධ කිරීමේ ප්‍රතිපත්තිය විදිහට යාට දැන් ආයෙත් එයා ඉන්නකම පේනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මාදිට්ඨිය. ඔන්න ඔය විදිහට චතුරාර්ය සත්‍යයට බාහලලා, සසඳලා, ගලපලා, විමසලා බලුවොත් හැබැයි අර ටික නැතුව බලලා වැඩන්නේ. දැනුත් දුක්ඛ සත්‍ය පංචස්කන්ධයේ දුකක් නේද කියලා අහුවම ඕගොල්ලෝ සාදු කියලා ගෙදර යනවා. හැබැයි ඕගොල්ලන්ට වෙච්ච යහපතක් නැහැ. ඒ ප්‍රායෝගික ක්‍රියාකාරකම් නැහෙනේ. ඕකට කියන්නේ මාර්ග සම්මාදිට්ඨි. එතකොට යා මොකද වෙන්නේ? යා නොබෝ කාලෙකින් යාට මේ පංචස්කන්ධය පිළිබඳ මේ ආත්ම දෘෂ්ටියක් තිබ්බනම් ඒක කඩාගෙන වැටෙනවා. පංචස්කන්ධයේ මම, පංචස්කන්ධය තුළ මම ඉන්නවා, මා තුළ පංචස්කන්ධයක් තියෙනවා කියලා අර මම කියන ගතිය ඇතුලේ ස්කන්ධ ටික කියවගත්තකම කඩා වැටෙනවා. ඒකට තමයි කියන්නේ සක්කාය දිට්ඨිය කැඩුණා කියලා. එතකොට ඒකට කියන්නේ ඵල සම්මාදිට්ඨිය. ඊට පස්සේ ඕගොල්ලන්ට නිකන් ඉන්නකොට රැයට එහෙම කල්පනා කරලා විමසලා බහ හොඳට බලන්න පුළුවන් දැන් මගේ සක්කාය දිට්ඨිය තියෙනවද නැද්ද කියලා.
පන්සලේ හිටියත් ගෙදර හිටියත් කැලේ හිටියත් ආරාමේ හිටියත් රට හිටියත් මොන ලෝකේ හිටියත් ඒ වෙනකොට තමන්ට වැටහෙනවා පංචස්කන්ධය සම්බන්ධ සියුම් මෙහෙම දෘෂ්ටියක් තමා තුළ නැති බව. එහෙම විමසා බලන්න පුළුවන් හැකියාවට අපි කියනවා මොකද්ද? ප්‍රත්‍යවේක්ෂණා සම්මා දිට්ඨිය කියලා. ඔය සම්මා දිට්ඨි අංග 6 හැදුවොත් එයා අනිවාර්යයෙන්ම සෝවාන් වෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක් මේ ටික හැදුවොත් සකෘදාගාමි වෙන්න ඕනේ. සකෘදාගාමි වෙච්ච කෙනෙක් මේ ටික හැදුවොත් අනාගාමි වෙනවා. අනාගාමි වෙච්ච කෙනෙක් මේ ටික හැදුවොත් මාර්ගඵලයට. අරහත්ත්වයෙන් සම්පූර්ණ කතාව බඹසාර ඉවර වෙන්න ඕනේ. ඕන්න ඔය ටික විතරයි පින්වත් නිවන් මඟ කියන්නේ. ඕක එක එක විදියට කියන්න පුළුවන් එච්චරයි. ඔය ටික විතරක් හොඳට ඔළුවට දාගෙන අනික තමයි මේවා අහලා පුරුද්දක් තිබ්බත් වටිනවා. ආයේ බුද්ධම විදියට භවයේ හැකිලිලා යන්නේ. ඒ කියන්නේ මේ අහලා ගත්ත දැනුම තියෙනව නේද? මේක ඔළුවට දාගත්තොත් ඕගොල්ලොන්ගේ භවයේ පින්නත් කල්ප ගණන් දුර්වල වෙනවා. මෙහෙදි මගපල නැතත්. ඒ නිසා මේ දේශනාව අහන එක පවා මෙහෙදි අවබෝධය කරා නොගියත් ඔයගොල්ලෝ අතිශය ප්‍රීතිමත් වෙන්න ඕන දෙයක්. එනිසා ඔබ හැම දිනාටම මේ සම්මාදිට්ඨික ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් දේශනාව හේතුපකාර වේවා කියලා අපි